ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් 4 වටේ තීරණාත්මක තරගයකට ශ්‍රී ලංකා සහ ඉන්දිය කණ්ඩායම් අද මුහුණ දෙනවා. අද තරගයේ වැඩි පීඩනය ඇත්තේ ඉන්දිය කණ්ඩායම වෙතයි. තරගාවලිය තුල තවදුරටත් රැඳී සිටීමට ඉන්දිය කණ්ඩායමට ශ්‍රී ලංකාව සමග තරග ජයග්‍රහණය අතිශය වැදගත්. ඔවුන් පළමු තරගයේදී පාකිස්තානය හමුවේ පරාජයට පත් වුණා. Super 4 පළමු තරගයේදී Afghanistan හමුවේ විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේ පිළිබඳව බලාපොරොත්තු සහගතවයි අද තරගයට පිවිසෙන්නේ. ආසියානු කුසලාන තරගාවලියේ මූලික තරගයේදී Afghanistan හමුවේ ලකුණු 105කට දැවී ගියත් ඉන් අනතුරුව ලකුණු 104ක් සහ ලකුණු 176ක් හඹා ගොසින් සාජා ක්‍රීඩා පිටියේදී වාර්තා තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම වඩා හොඳ මානසික මට්ටමකයි පසුවන්නේ. පන්දු 45කින් ලකුණු 84ක් ලැබූ ගුරුබාස්ගේ ඉනිම අපතේ හැරූ ශ්‍රී ලංකා පිතිකරුවන් අතරේ පැතුම් නිශාංක සහ කුසල් මෙන්ඩිස් මෙවැනි විට සාර්ථක ආරම්භයක් ගොනු කර තිබෙනවා. දනුෂ්ක ගුණතිලක සහ බානුක රාජපක්ෂද ශ්‍රී ලංකා පිතිකරුවන් අතරේ මෙවැනි විට ශක්තිමත්ව සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කුසල් මෙන්ඩිස් මේ තරගාවලියේදී පන්දු 60ක් තුල ලකුණු 96ක් වාර්තා කිරීමට සමත්. ආරම්භක පිතිකරුවෙකු ලෙස කැපිපෙනෙන දක්ෂතා 20-20 තරඟ කරලියේ පෙන්නුම් කරන්නට කුසල් මෙන්ඩිස් සමත්. ඔහු තම 20-20 තරඟ දිවියේ ලබාගත් ලකුණු 779න් ලකුණු 545ක්ම වාර්තා කරන්නේ ආරම්භක පිතිකරුවෙකු ලෙසයි. ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස ප්‍රහාරක වේගය 20-20 තරඟ අතරේ 142ක් රඳවා ගන්නට සමත්. මේ අනුව කුසල් මෙන්ඩිස්ට අද තරඟයේ වැඩි ඉඩකඩක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන්වනවා. පන්දු යවි මාංශය ගත් කල ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩි බරක් පැටවී තිබෙන්නේ වනිදු හසරංග සහ මහේෂ් තීක්ෂණ වෙතයි. දෙදෙනාම මේ වන විට තරගාවලිය තුළ වනිදු හසරංග 7.45ක ඉකනොමි රේට් සහ මහේෂ් තීක්ෂණ 7.25ක ඉකනොමි රේට් රඳවාගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා පාර්ශවෙන් ඉතා හොඳ කාරණාවක්. කෙසේ නමුත් ඉන්දිය ශ්‍රී ලංකා අවසන් හමු අතරේ වැඩි ගෞරව හිමිවන්නේ ඉන්දිය කණ්ඩායමටයි. 2018 සිට කණ්ඩායම් දෙක අවස්ථා කිහිපයකදී මුණ ගැසී ඇති අතර ඉන් 7 වතාවක් තරඟ ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත්. ඉන් 3 වතාවක් පමණයි ශ්‍රී ලංකාව තරඟ ජයගෙන ඇත්තේ. ඉන් 2 වතාවක්ම කොළඹදී ශ්‍රී ලංකාව තරඟ ජය ගත්තේ ඉන්දියා දෙවන පෙළ කණ්ඩායම හමුවේ. අවසන් වතාවට කණ්ඩායම් දෙක මුණ ගැසුණු මේ මුල් කාර්තුවේ තරඟ 3.0ක් ලෙස ඉන්දිය කණ්ඩායම තරඟ ජයග්‍රහණ අත්කර ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තුළ වඩා කැපිපෙනෙන දක්ෂතා පෙන්නුම් කළේ ලකුණු හඹා යෑමෙන්. ලබාගත් ජයග්‍රහණ දෙකම ලකුණු හඹා ගොසින් ජය ගැනීම කැපිපෙනෙන සිදුවීමක්. ගෙවුණු කාල සමයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුරට පහර දුන් අවස්ථා 11ක් අතරින් ජයගෙන ඇත්තේ අවස්ථා දෙකකදී පමණයි. අවස්ථා 7කින් අවස්ථා 4ක් ලකුණු හඹා ගොස් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා. අද තරග බිමට පිවිසෙන ඉන්දිය කණ්ඩායම තවමත් ශක්තිමත් දෙයන්න ක්‍රීඩා විචාරකයන් මත පල කරනවා. ඉන්දිය කණ්ඩායම සමබර කර රවින්ද්‍ර ජඩේජා ආබාධයට ලක්වීම ඉන්දිය කණ්ඩායම මුහුණ දෙන බරපතල ගැටලුවක්. කණ්ඩායමේ කරුණු දවා ගැනීම අතින් පෙරමුණ ගනිවැයි අපේක්ෂා කළ චහල් මේ වන විට රිද්මේ නොමැතිවීමද ඉන්දිය කණ්ඩායම මුහුණ දෙන තවත් බරපතල ප්‍රශ්නයක්. මුල් තරග දෙකේදී කරුණු ලබා නොගත් චහල් ගිවුණු පාකිස්තානය සමග තරගයේදී පමණක් ලකුණු 43ක් ලබා දී එක් කඩුලක් ලක්දවා ගන්නට සමත් වුණා. නමුත් IPL තරගාවලිය තුළ තරග 17කදී කඩුලු 27ක් දවාගත් චහල් පිළිබඳව ඉන්දිය ක්‍රිකට් බලධාරීන් තිබූ විශ්වාසය ඔහු ආසියානු කුසලාන තරගාවලිය තුළදී තවමත් පල කර නැහැ. කෙසේ නමුත් අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට විරාට් කොහලි සහ ලෝකේෂ් රාහුල් හිසරදයක් වනු ඇති බවටයි විශ්වාසය පළවන්නේ. ඔවුන් යළි ලකුණු අතරට ප්‍රවේශ වීම මීට හේතුවයි. අද තරගවදින ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් අක්සා පටේල් කැඳවීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ඒ බිෂෝනි වෙනුවටයි. මීට අමතරව කඩුල් රැකීමේ කාර්ය වෙනුවෙන් දිනේෂ් කාතික් කැඳවන්නටත් බොහෝ විට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ. නමුත් විරාට් කොහලි ඉක්ුත් පාකිස්තාන සමග තරගයෙන් අනතුරු පැවති මාධ්‍ය හමුවේදී පළ කළ ඇතැම් අදහස් මේ වන විට කණ්ඩායමේ සමගියට බලපා තිබේද යන්න පිළිබඳවත් බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. තම ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වීමෙන් අනතුරුව තමන් වෙත දුරකථන ඇමතුමක් හෝ ලබා දුන්නේ මහේන්ද්‍ර සිං ධෝනි පමණක් බව විරාට් කොහලි හැඟීම්බරව ප්‍රකාශ කළා. ඉන්දිය කණ්ඩායම මුහුණ දුන් මෙවන් අභියෝග මත අද තරගයේ පීඩනය ඔවුන් වෙතයි පවතින්නේ. එකී පීඩනයම ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියට පෙරලා ගත හැකි වෙතයි විශ්වාසය පළවනවා. ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනේදී උපන්දිනය සමරන ධනංජයද සිල්වා කණ්ඩායමට කැඳවනාද නැද්ද යන්න පිළිබඳව තවමත් ස්ථිර කොට නැහැ. නමුත් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී දසුන් ශානක ඒ පිළිබඳව කිසියම් ඉඟියක් ලබා දුන්නා.
නමුත් චරිත් අසලංක තවමත් සාර්ථක නොවීම ශ්‍රී ලංකා කණ්ඩායමට හිස්රදයක් වුවත් චරිත් අසලංක යනු ඕනෑම මොහොතක ශක්තිමත්ව නැගී සිටිය හැකි පිතිකරුවෙක්. අද දිනේ ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් තුළට වෙනසක් කරන්නේ නම් ඉන්දියා දකුණත් පිතිකරුවන්ට එරෙහිව වමත් දඟපන්දු යවන්නකු කැඳවීම වඩා උචිත බව ඇතැම් විචාරකයන් පවසනවා. ප්‍රවීන් ජයවික්‍රම මේ වන විට කණ්ඩායම සමගින් රැඳී සිටිනවා. උපාය උපක්‍රම භාවිතා කරමින් ඉන්දියා කණ්ඩායම තරගාවලිය තුළින් ඉවතට තල්ලු කළ හැකි නම් එය ශ්‍රී ලංකාව ලබන සුවිසල් ජයග්‍රහණයක් වනු නොවනු මානයි.